අද උදුවම් මස පුන්පෝ දවසේදී විවිධෝ තේමාවන් ඔස්සේ අපි ධර්ම දේශනාවන් දහම් සාකච්ඡාවන් සහ මාපිහාරසන වන්දනා වැඩසටහන් වගේ දේශීය වෙනකම් සම්බන්ධව ඇතුළු විවිධ තේමාවන් රසක් මුල් කරගනින් වැඩසටහන ගණනාවක් සමීප කර මේ වර්ෂයේ අවසන් පොහොය උදුවප් පොහොය. ඉතින් තවත් හෙට දවසේ නත්තල තවත් දින කිහිපයකින් උදාවන 2016 අලුත් අවුරුද්ද. මේ සියලුම කරුණු ඔබට යහපත පිණිස, ඔබේ දියුණුව පිණිස, ඔබේ අභිවෘද්ධිය පිණිස සහ සමාජයේ සාරධර්ම ගුණධර්ම වර්ධනය පිණිස හේතු වේවා කියන ප්‍රාර්ථනාවෙක් කරමින් අද දවසේ දම්සක් දහමුදල පොදා විකාශයේ අවසන් අංගය වන ආශිර්වාද අපතිල් පහම් පූජාව ඔබ හමුවට සමීප කරන්නටයි සූදානම් වෙන්නේ. ආශිර්වාද අපතිල් පහම් පූජාවේ, ගිතෙල් පහම් පූජාවේ සහ සත්බුදු වන්දනාව නිර්මාතෘවරයාණන් වහන්සේ වශයෙන් මේ සමාජයට මෙහෙවරක් සිදු කරන පූජ්‍යපාද දෙහිවල කරගම්පිටිය මේදංකර විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍යපාද දීගල පියදස් ස්වාමීන් වහන්සේ මේ සමාජයට මෙහෙවරක් කරන යතිවරයන් වහන්සේ නමක්. ඉතින් උන්වහන්සේගේ උපදේශ පරිදි, උත්සාහය පරිදි අද දවසේදී බෝධිරාජයන් වහන්සේ වටා නිර්මාණය කර තිබෙන බෝධි ප්‍රාකාරය සහ රන්වට විවෘත කිරීම හිටපු ජනාධිපති ගරු මහින්ද රාජපක්ෂ මහත්මයාගේ අතින් සිදු වුණා. මේ කටයුත්තත් එක්කම අද දවසේ සූදානම් වෙන්නේ ආශිර්වාද අපතිල් පහම් පූජාව බොහොමකට සමීප කරන්න. කරුණක් මතක් කළ යුතුයි. ඒ තමයි ආශිර්වාද අපතිල් පහම් පූජා රූපවාහිනී නාලිකාවක් ඔස්සේ සමීප කරා නම් සමීප කරන්නේ අප පමණයි. විශේෂයෙන්ම මේ වනට අවසර තුනක් පුරාවටම උන්වහන්සේගේ මේ ආශිර්වාද අපතිල් පහම් පූජාව අප නිරන්තරයෙන් ඔබේ ග්‍රහාපල දුර්වේ පිණිස, ඔබේ අභිවෘද්ධිය පිණිස, ඔබේ සෞභාග්‍ය පිණිස, කායික මානසික සුභසිද්ධිය පිණිස වැඩසටහන අපි දිගින් දිගටම වර්ෂ තුනක් පුරාවටම ඔබ හමුවට සීතල නාලිකාව ඔස්සේ සමීප කරයි. ඒ කරුණත් අපි බොහොමත්ම ආඩම්බරෙන් යුතුව සිහිපත් කරන්න ඕනේ. එහෙමනම් අද දවසේදී මේ සුවිශේෂී ආශිර්වාද අපතිල් පහම් පූජාව සමගින් එක්වන හැටියට ඔබ සියලු දෙනාටම ආරාධනය කර සිටිනවා. අවසරසුවාමිනි
දස මරුන් පරදවා බුදු වී සියලු සත සසරින් මුදාගල සතර ඵලයද සතර මගදැන අස්තලෝ දගාමද උදාකල දෙව්බඹුන්ටද දෙව්බඹුන්වී සුගත් සේනා පතිව පින් බල ලොවුතුරා සම්බුදු වහන්සේ වන්දිමි දෝතට රැගෙන මෙත් මල සාදු සාදු සාදු. ඊළඟට මේ කියන ලෝතුරු බුදුගුණ වෙනද වගේම වෙනදටත් වඩා ශබ්ද නගල මා කීවට පස්සේ කියන්නට ඔබ උත්සාහ කරන්න. අපි එලෙස ශබ්ද නගල මේ බුදුගුණ කියනකොට ඒව අහගෙන ඉන්න ඇත්තන්ගේ සිත සැනසෙනවා. අහන අයගේ සිත සැනසෙනකොට ඔය ඇත්තන්ට පිම් සිද්ධ වෙන ආශිර්වාද ලබා ගන්න මේ ලෝතුරු බුදුගුණ සැදැහැ සිතින් කියන්නට ඕන. ශ්‍රද්ධාව උපදවාගෙන ගෞරවය විශ්වාසය ඇති කරගෙන මා කීවට පස්සේ ශබ්ද නගමින් කියන්න කවුරුත් සාදු කියන්න. බුදු සමිදුගේ නෙතින් ගලා කරුණා දගර ඇවිල ගිය සිත් සතන් නිවි සැනසී ගියා. තව ටිකක් ශබ්ද නගල කියමු මේ දකුණු පැත්තේ ඉන්න පිරිස. මිහිරි බණ දේශන විට අමා ගඟ ගලනවා කන් යොමා අසන විට සිත සෝක නිවෙනවා වඩින විට පිඬු සිංහා නෙත් කැලුම් බිම යොමා බෙදන්නට දන් පිඬක් අනේ මට බැරි වුණා අඳුරු වී තුන් ලොවම හිරු මඩල බැස ගියා දෙව් මිනිස් කුල ගෙයක හඬයි දුක කිය කියා ජීවිතය කිසි දිනක නොමග යන්නට එපා බුදු සමිඳු නැති කිසි දෙයක් මට එපා තණ්හාව දුරු වෙලා
මගේ නැති වෙලා සදාකාලික අමා නිවන් සුව ලැබේවා මේවන් සෑම පුද බුදු හිමි ගාවා නිවන් සෑම පුද බුදු හිමි ගාවා නිවන් මගට ටිකක් ශබ්ද නගල බෝධිය දාගැබ පිළිමය ගාවා බෝධිය දාගැබ පූජා තබනෙමි පූජා උඩු ගුවන ඉන්න දෙවියෝ මේ පහන් ආලෝකයට බොහෝසේ ප්‍රිය කරනවා. එනිසා අපි උඩු ගුවන ඉන්න දෙවියන්ටත් ඇරයුම් කරනවා මේ අසිරිමත් ප්‍රභාව සම්පන්න වූ පින්කමට. සිතින් ඇඳි අසිරිය නෙතින් බලා ගතින් සිතින් ලෝතුරු සුවයට මඟ සැලසෙන මේ ප්‍රභාව සම්පන්න වූ අසිරිමත් පින්කමට අපි මෙලෙස දෙවියන්ටත් ආරාධනා කරමු. ආහසේ සිටින දෙවි වරුන් වඩිවා ආහසේ සිටින දෙවි වරුන් සතර වරම් දෙවි පුතුන් වඩි සතර වරම් දෙවි පුතුන් වඩි සක් දෙවි දුන් පින් කමට වඩිවා සක් දෙවි දුන් පින් කමට වඩි මේ පින්කම දැක සාදු කියනවා මේ පින්කම දැක සාදු සතර වරම් දෙවි වරුන් වඩින්නයි සතර වරම් දෙවි වරුන් නාලොව නාරජ වරුන් වඩින්නයි නාලොව නාරජ ස්වර්ණ මාලි දෙවු දුවත් වඩින්නයි ස්වර්ණ මාලි දෙවු දුවත් සක් දෙවිඳුන් පෙර දෙවිඳුන් පෙර මුනේ
වඩින්නයි සතු සතු. අනුරාධපුර මහමෙවුනාවේ රෝපිත විජයශ්‍රී ජයශ්‍රී බෝධින් වහන්සේ සිහිට නගාගෙනයි අපි කවුරුත් එකමුතුව උතුම් ජයශ්‍රී මහා බෝධි වන්දනා කවි පෙළ එකමුතුව අපි මේ වන්දනාව සිදු කරමු. සාදු කියන්න. මද සුලඟට ලෙල දෙන බෝ පත් සේවනේ ඉඳගෙන කියමි මාට පිහිටක් වන ලෙසිනේ මහමෙවුනා උයනේ රෝපිත බෝරාජුනේ මට සිසිලසක් ගෙන දෙයි මේ බෝසෙවනේ සිලිසිලි ආඬ ඇසෙන විට බෝ සෙවන මට ගෙන දෙයි සිසිල සාගනය මගේ අපලයට සිටින විට දිබෝ සමිදුගේ සෙවනයට මගේ දුක් නිවේහි ලැබෙමින් සමිදුගේ පිහිට සත් සති ගෙව්ව මුනි සිරි මා බෝධි වට සක්විති රාජ දරුවෝ වෙන්දෝ නෙමි සිට දක්වති පුද සිරිත් ඇකැම අඩු නොකොට රුක්පති දුමිදු බෝනම දින් තිලෝසෙට දෙවියන් බාඹුන් වන්දිනා පුදනාබෝධි කොපමණ වැඳුම් පිදුවත් මගේ සිතට මදි දැල්ලු පගන් ආලෝකය සිතේ ගිරඳි දෙනෙතට බොමැඩදී සම්බුදු සමිදුගෙන් පුද ලැබු බෝරාජුනේ බුදු සිසිලසක් දැනෙනවා මට ඔබ සෙවනේ දෝත පුරා මල් තබමින් මල්ලාසුනේ පතමි නිවන් මම බෝරජුගේ යොදුන් ගානන් දිග සඟ පිරිවර මැද සඳුන් සුවඳ දෙන චීවරයක් ඇඳ බුදුන් වහන්සේ වැඩම බලන් ස
සිටිතියම් දුවොත් නාගවැඳ පයට හැපෙන ගල් මිනි කැට වෙනවා නිතට ගැටෙන මල් පාට වැටෙනවා බුදුගාමුදුරුව දගම් දේශනවා එදාකම් ඇසුමට දෙවිවරු එනවා බුදුගාමුදුරුවන් ඉස්සර වඩින කොට මා සිටිය නම් යන විට කැලයේ දරට වනමල් නෙලා ආතුරා සිරිපතුල වට වැඳ වැටෙනවා නොගොසින් ගෙට වරුවකට වනමල් නෙලා පිදුවා මල් මිටක් ගෙන සැම දෙවිඳුනේ දිවසින් නෙත් හෙලනු මෙන කරදර ඇති සැමට මේ මනුලොව වසන දෙවිඳුනි අපට පිහිටක් වෙනු මැන නිතින තුන්සිත පුබුදු කර කෙලෙසුන් නසන්නට සංසාරික බැඳුන පවුරෙන් මිදෙන්නට මුනිදුගේ ගුණයගෙන සිරසට වඳින්නට සැරසෙමු අපිත් දුක් සසරින් මිදෙන්නට සාදු 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 ඔබේ ජීවිතවලට බලපාන සියලු නවග්‍රහ අපල දුරු කරමින් සිත සාන්තිය උදා කර දෙන්නට විශේෂ ගුණ ලැබ දෙන මහ බල සම්පන්න නවග්‍රහ සිත සාන්තිය මිලඟට කියවන් ඉරුගේ අපලයේ සඳුගේ අපලයේ ආදී වශයෙන් දුරුවේ ජයමංගලම් කියා වන්දනාව නිමා කරන විට ඔබ දෑතේ තිබෙන සුදුසුදු මලමිටකින් සමන්විත වූ අබතෙල් තලතෙල් මිශ්‍ර වූ පහන හැමෝම වන්දනාව නිමා කරන විට ඉහළට ඔසවා හඬනගල සාදුකාරදී ප්‍රාර්ථනා කළ යුතු වන්නේ මේ උතුම් වන්දනාව පද හතරකින් නිමාවටපත් කරන විට සැමට සෙත්වේ මංගලම් ආදී වශයෙන් වන්දනාව නිමා කරන විටයි ඔබේ දෑතේ තිබෙන පහන් ඉහළට ඔසවා හිස අභියසටගෙන හඬ නගල සාදුකාර දෙමින් ප්‍රාර්ථනා කිරීම තුළින් ඔබේ බලාපොරොත්තු ප්‍රාර්ථනාවල් මෙන්ම ආශිර්වාදයක් වෙන්නට මේ වන්දනා මා විසින් කියවා නිමා කරන විට ඉරුගේ අපලය සඳුගේ අපලය අඟහරුගේ දොස දුරුවේ ආදී ජය මංගලම් කියනවත් සමගම ඔබේ දෑතිය තියෙන පහන ඉහළට ඔසවා සාදුකාර දෙමින් ඒ ආශිර්වාදය සලසා ගන්න සාදු කියන්න. උරුම වූ බොමුලේ විදුරාසනේ වැඩ ඉඳ මංගලම් පෙරුම් බලයෙන් මාරවා
රසවතු පන්නලා හරි මංගලම් අරුණ උදයේ කෙලෙස් සුන්කොට මහිමි බුදු මංගලම් ඉරුගේ අපලය දුරුව එපිනෙන් සැමට සෙත්වේ මංගලම් සියලු ග්‍රහ දොස් අපල දුරු වී අනාගතයද එළිය වේවා ගෙදර දොර කිරිතිරිලා ගොස් දියුණු වේ ජය මග පෙනේවා නිවසේ දැල්වෙන පහන ඔබගේ ජීවිතේටම පගාන වේවා උතුම් තෙරුවන් අනුභාවෙන් සියලු කරදර මග කැරේවා පිදුවෙනෙත් එම බොරුකට සත් දිනක් මුනිදා මංගලම් පිදුවේ පරසතු මලින් සක් රජ සුගත සිරිපා මංගලම් ලදුව දිනෙහිම පුත් රගල් හැර ගොස් මගන වූ මංගලම් සඳුගේ අපලය දුරුව එපිනෙන් සැමට සෙත්වේ මංගලම් කරන කිසිවක් හරි නොයානම් එයට බාධක මග ඇරේවා අත ගසන යම් දෙයක් ඇත්නම් සාර්ථක වී ඵල ලැබේවා ගේ දොරද සාමයද ඇතිවි අඩදබර කිසිවක් නොවේවා රාවුකේතුද සදන අපලය අසුරු සැනේකින් නිමාවේවා විදමරන්නට නැරනෙත් නැති මවට බෝසත් මංගලම් විදමරන් කනුමාව කීමෙන් කුළුණු පල කළ මංගලම් රදට වෙසතුරු දෙයත් බැඳ දරු දෙන්න දන්දුන් මංගලම් බුදගේ දෝසය දුරුව එපිනෙන් සැමට වේසෙත් මංගලම් ඉදි කරන්නට පිඹුරු පත් සැදී නිවසේ කටයුතු ඉවර වේවා නයට පොලියට ගත්තු දේවල් ගෙවන්නට ශක්තිය ලැබේවා
පතන රැකියාවල්ද ලැබිලා අනාගතයද දියුණු වේවා. සෙනසුරුගේ යම් අපල ඇත්නම් පෙරපිනෙන් සදාට මිදේවා. පල කෙරුව සත් දගම තිලෝවට අම පැනක් වූ මංගලම් පිරිවැරුව අවුරස පුතුන් ලොව පින්කෙතක් කළ මංගලම් නිරතුරුව මුනිසකගේ බවදුක් නිවාසෙත දුන් මංගලම් ගුරුගේ අපලය දුරුව එපිනෙන් සෙතක් වේ ජය මංගලම්. දෑත අතපය අබල දුබලව සිටින කාටත් සවි ලැබේවා. දෙනෙත් නොපෙනෙන වචන ගොලු රෝගී කාටත් සුව ලැබේවා. භූමියේ සගා නිවසේ ඇති දොස් අසුරු සැනෙකින් නිමාවේවා. උතුම් දළදා සමිදු පිගිටෙන් ඔබට සවනය උදාවේවා. එකුරු ධර්මය ලොවට පූජිත කර පූජය සිරි මංගලම් අකුරු නිපුන වූ එසිය සැට ශිල්පයක් දරු ජය මංගලම් අකුරු පළමුව මෙවෝ මුනි දුගේ බලෙන් වේ ජය මංගලම් සිකුරුගෙන් වන අපල වදුරු දුරුවේ ජය මංගලම් විවාගයකට තිබෙන බාධක පෙරපිනෙන්වත් මගගැරේවා. නිධන්ගත ලෙඩ දෝස ඇත්නම් එකී රෝගද නිමාවේවා. උතුම් දරු සම්පතක් දෙන්නට දේවි පත්තිනි පිගිට වේවා. මඟබෝධියේ සරණ ලැබිලා අතුරු අනතුරු සිදු නොවේවා. සීල රජු කල යකුන් කර පිට ගොසින් ජය ලැබූ මංගලම් කාල දේවල මඟතපසුගේ හිසේ පාතැබූ මංගලම් අලවක යකු දපනේ කරලා ලොවට සෙත සැදු මංගලම් නිල බුදු රැස් හනින් වේවා මෙමට ජය සි
මංගලම් වරද සොයමින් ඇයි දුවන්නේ වැරදි නොකරන මිනිසුනේ දුරද බලමින් අනාගතයට පාර සැකසුණු අද දිනේ පැරද දිවි මග නොයා විලසට ජයම වේවා යගතිනේ සැරද ලොකු පොඩි හැම දෙනාට සඟන දින් බුදු සමිදුනේ මහා කරුණා නෙතින් බලනා කාරුණික සම්බුදු රජාණෙනි හඬා වැළපෙන ලොවට සැනසුම බෙදා දෙන සම්බුදු රජාණෙනි අඳුරු ලොව එළිය කරන කාරුණික සම්බුදු රජාණෙනි දෑත් ඔසවා කරන බැති පුද වැඳුම් පිළිගත මන ස්වාමිනි සදු සදු දැන් අපි අදිස්ථාන කරමින් පූජාව නිමා කරන්නේ කවුරුත් නැගිටලා බුදුන් වහන්සේ වැඩ ඉන්න පැත්තට හැරිලා ආශිර්වාද ලබන්නේ සේවිතං ධම්ම රාජේන පත්තුං සම්බෝධි මුත්තමං පූජේමි බෝධි රාජානං දීපේනේ තේන සාගරං බුද්දේච ධම්මේච සංඝේච රාජං සංඝේච කාමේච රූපේති රූපං වාතේච පිත්තේච කප්පේති දෝසං යක්කේච භූතේච බයං විනාසං ජයෝ මුනිං දස්ස සුබෝධි මූලේ අගෝසි මාරස්ස පරාජයෝහි උග්ගෝස යුං දේව ගණපසන්නා ඒතේන සච්චේන ජයසුමයිහං ඊළඟට ඔබේ දෑතේ තිබෙන පහනෙන් හැමෝම තෙල් බිඳක් හිසේ ගල්වා ගන්න. ඒ තෙල් බිඳක් අපි හිසේ ගල්වා ගන්නේ හිසේ සිට දෙපතුල දක්වා තියෙන සියලු ලෙඩ රෝග මෙන්ම ඇස් වහ කට වහ දෝෂ දුරු වෙන. එනිසා හිසේ නිතර ඔබට හැදෙන හිස රදී ආදී දෙයින් අත් මිදෙන්න මේ ආශිර්වාදයේ වැදගත් වන නිසා හැමෝම තෙල් බිඳක් හිසේ ගල්වා ගන්න. සාදු කියන්න.
අප්‍රමාණ බුද්ධයන අනුවසිනේ අප්‍රමාණ ධම්මෝයන අනුවසිනේ අප්‍රමාණ සංඝෝයන අනුවසිනේ අප්‍රමාණ දොස් දුරු වෙයි ඒ අනුවසිනේ අප වැඩෙන දෙසට හැරෙමින් වෙසක් මසේ කුජ දිනයේ විසානකත හිමි වන්නේ එසත් පළමු මඟ බඹුගේ ඉරන් දැලට බිගිවන්නේ සත්නඩියක් පියුම් පිටින් උතුරු දිගට වඩිමින්නේ හිසත් නලල ගෙලේ දෝස මෙලෙසින් දුරු වී යන්නේ මදි සාදු කිව්ව හයියෙන් සාදු කියන්න වෙනද වගේ ලස්සනට සයුරේ බැස ජල මතු පිට සත් දවසක් පීනන්නේ මියුරු සිතක් සිතා පතා අමිතුරු බස් පවසන්නේ කවුරුද වෙන මෙතුන් ලොවට දිරි බලයෙන් උපදින්නේ දෙවුර දෑත දසැගිලි දොස මෙලෙසින් දුරු වී යන්නේ සපුදුනු කේසල් උයනේ බිඟුරාවය අසමින්නේ සල්සාකා සුරතින් ගත් කුල කුමරුන් උපදින්නේ උතුරු දිගට සත් නඩියක් සිහනද පාවඩිමින්නේ පපුව උදර දෙකුල දෝස මෙලෙසින් දුරු වී යන්නේ එළවා ආගිරිමේ ඇතු දෙපා මුලේ වැටෙමින්නේ සොලවා පිට සිටි වස වතු සැනෙකින් බිම එළමින්නේ ගලවා වසවත් කුමරුගේ ඔටුනු මාල වැටෙමින්නේ කලවා දෙදනේ දෝසය මෙලෙසින් දුරු වී යන්නේ ඉඳ නොදී විදුරාසන දසයක් යුද කරමින්නේ ඉඩ බැරුව දස පෙරුමන් බලයෙන් පැරදීයන්නේ බොන්ඩගැමට අප මුනි සඳ දකම් අමාරස දෙන්නේ කෙන්ඩ දෙවලු කර දෝසය මෙලෙසින් දුරු වී යන්නේ දැන් පහන හිස අභියසම තියාගෙන බුත්සරණේ සිරසේ පිගිටුවාලා දම්සරණේ ලැමදේ පිගිටුවාලා සඟසරණේ දෙපතුල පිගිටුවාලා තුන්සරණේ තෙදින් හැම රෝග දුරු කළා අතුල මල් යගන් ගිනි වැටනිවාසරු වතුර සේකෙරෙයි හැම තැන ගිනි අඟුරු පතුරවා කියති හැම තැන ඔබගේ ගරු පතුලෙ දසැගිල්ලෙ නියගින් දෝසගරු හිසේ පැමිණි දස නවයක් රෝගද කනේ සවිසසක් අටගත් රෝගද කන්දේ සය අනුවක් වන රෝගද
පතිනි තෙදින් ගිනි සේම නිවේ අද ඇල්ලේ වැල්ලේ වසනා දෙවියනේ පොළොවට පල්ලේ මිනිකත් දෙවියනේ නරයින්ගේ දුක බලනා දෙවියනි පින් අනුමෝදන් පත්තිනි දෙවියනි එලෙසින් නිමවට පත්වේ දෙහිවල කරගම්පිටිය ශ්‍රී මේධංකර විහාරස්ථානයේ සිදු කරන ලද පූජ්‍යපද දීගල පියදස්සේ සාමිද්‍රයාණන් වහන්සේ විසින් සිදු කරන ලද සුවිශේෂී වූ ආශිර්වාද අපතේ පහන් පූජා වේ වගේම හිටපු ජනාධිපති ගරු මහින්ද රාජවස්ත්‍ර මෙතුමන් විසින් විහාරස්ථානයේ ඉදිකර බෝධිපාකාරය රංගට විරුද්ධ කිරීමකුත් මේ මොහොතේ සිදු වුණා. ඉතින් ඔබ ප්‍රදේශයේ මෙවන් වූ වැඩසටහන සංවිධානය කරන නම් තිරේ දිසන දුරකථන අංකයට අපට කතා කරන්න, ඒ වගේම ගෞරවනීය දේශකයන් වහන්සේට කතා කරන්න අප සූදානම් ප්‍රදේශයට මෙවන් වූ වැඩසටහන ලබා දෙන්නට. එහෙම නැත්නම් දවසේදී අපි දම්සක් දහම් දන පොදා විකාශය මෙලෙසින් නිමාවට පත් කරනවා. ඉතින් අපි එළබෙන පුන් පොහොව දවසක හම්බ වෙන්නේ අලුත් වර්ෂයකදී. කිය ඔබටත් අපි ප්‍රාර්ථනා කරන්නේ උදාවන්නා වූ 2016 වසර සියලු දෙනාටම නිරෝගීමත් ධනය සෞභාග්‍ය එවගේම නිදුක් නිරෝගී භාවයේ වර්ධනය වන කායික මානසික පීඩා නැති සතුරු සමාදානයේ ඇති වාසනාවන්ත සුබ නවවසරක් වෙනටයි ප්‍රාර්ථනා කරන්නේ. අද දවසේදී පූජ්‍යපාද දීගිරි පියදස්සාමින් වහන්සේට අපි ප්‍රාර්ථනා කරනවා උන්වහන්සේ සිදු කරන මේ සාසනික ආගම ජාතික මෙහෙවර තවදුරටත් සිදු කරන්න පූජ්‍යපාද දීගිරි පියදස්සාමින් වහන්සේටත් ශක්තිය හා ධෛර්යය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි උදසහා නිමාවටපත් කරනවා. හැම දිනාටම උතුම් වූ සම්මා සම්බුදු සරණයි. විශේෂණයක ප්‍රතිඵලයක් ලෙසින් විශ්වකීර්ති දේශබන්දු සම්මානී මහාචාර්ය කීර්ති දිසානායකයන්ගේ නමෝ නාරායන දේව සංකල්පයේ ඔස්සේ ලොව බලගත් රන් මිනි මුතු වලට වඩා අකනා ස්වභාවික පූජනීය සංකරාජ වස්තුවක් මිලදීගෙන ධනය බලය වාසනාව හා සෞභාග්‍ය උදා කර ගනිමින් ජීවිතය විඳින්නට අමතන්න විශ්වකීර්ති දේශබන්දු සම්මානී මහාචාර්ය කීර්ති දිසානායක 0773255818 ලස්සන වෙන්න බොන්න ඇඟ හැඩ කරන ඉඟ පොඩි කරන ෆැට්නා ෂේප් අප් ටී දැන් ඩබල් ඇක්ටිව් ෆැට්නා සදහම් පැණය විනය පිටකයට අයත් ග්‍රන්ථ සංඛ්‍යාව කොපමණද මෙව පැණයට නිවැරදි පිළිතුරු ඒවා ෆැට්නා වෙතින් වඩනා ත්‍යාග දිනා ගන්න මේ තැපල් පොත මේ ලිපිණියට යොමු කරන්න ෆුඩ් ඇන් නර්චර් පුද්ගලික සමාගම නොම්බර 106 6A දමහේන පාර අරලිය උයන දෙපානම පන්නිපිටිය නැතහොත් තිරේ දිස්තින දුරකථන අංකයට SMS කරන්න. ඔබේ වාහන සීනිය සැබෑ කරගන්න අත ඇති මුදලට හිතට හරියන වාහනයක් ඔබත් රැගෙන යන්න පියනගන්න අප වෙත දෙහන ට්‍රේඩර්ස් නවනුවර පාර කොතලාවල කඩුවෙල ලේසිම් පහසුකම් සහිත සියලු සේවාවන් දෙහන ට්‍රේඩර්ස් නවනුවර පාර කොතලාවල කඩුවෙල ලස්සන වෙන්න තේ බොන්න ඇඟ හැඩ කරන ඉඟ පොඩි කරන ෆැට්නා ෂේප් අප් ටී දැන් ඩබල් ඇක්ටිව් පනස් බ්‍රෑන්ඩ් ක්‍රීම් වර්ග සඳහා ශ්‍රී ලංකාවේ එකම නියෝජිතින් ෆැෂන් කොස්මෙටික්ස් ෆැෂන් කොස්මෙටික්ස් ප්‍රයිවට් ලිමිටඩ් නම්බර 218 දෙවන හරස්වීදිය රතුපල්ලි ආසල කොළඹ 11 දුර ඇමතුම් 0112 43386 හෝ 0112 42 39 40 උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරය අලුතින් මැරඹුණු 2016 පුනරීක්ෂණ පන්ති සැසිප් නුගේගොඩ පළමු කණ්ඩායම සෑම සිකුරාදාවකම උදෑසන 8 සිට දහවල් 1 දක්වා දෙවන කණ්ඩායම සෑම ඉරිදාවකම උදෑසන 7:30 සිට දහවල් 12:30 දක්වා සිප්සර ගම්පහ සෑම බ්‍රහස්පතින්දාම උදෑසන 8 සිට දහවල් 1 දක්වා ජීවන චාරිකාවේ සදාචාරයේ නවාතැන පැනසර VC සෙනසුන
වෛද්‍ය නිවල්පනාන්දු රෝහලේ හැමෝටම ස්තුතියි. අපහසුයක් ඇති නොවෙන්න මගේ දරුවා මගේ දෝල්තටම ලැබුණා. සිසේරියන් සැත්කමට ගිය විදම මට පහසුවෙන් දරාගන්න පුළුවන් වුණා. දැන් මට මගේම ලෝකයක් තියෙනවා. ස්වාභාවික දරු ප්‍රසූතියකට සම්පූර්ණ අයකිරීම රුපියල් 20,000ක් පමණ. සිසේරියන් සැත්කමකට සම්පූර්ණ අයකිරීම රුපියල් 45,000ක් පමණ. වෛද්‍ය නිවල් ප්‍රනාන්දු රෝහල මාළඹේ අපතන්න 2,407,600. සිරිලක අසිරිමත් බුදු පුදබිම් වැඳ පුදා ගන්න මව්පියමේ සොඳුරු මිහිරියාවේ චාරිකාව එන්න ශාන්ති බුද්ධ භූමි වන්දනා සංවිධානය ශාන්ති ට්‍රැවල්ස් දුරකථන 0777-770-112. ලස්සන වෙන්න තේ බොන්න ඇඟ හැඩ කරන ඉඟ පොඩි කරන වැඩනා ෂේප් අප් ටී දැන් ඩබල් ඇක්ටිව්. ඔබේ වාහන සීනිය සැබෑ කරගන්න අත ඇති මුදලට හිතට හරියන වාහනයක් ඔබත් රැගෙන යන්න පියනගන්න අප වෙත. දෙහන ට්‍රේඩර්ස් නවනුවර පාර කොතලාවල කඩුවෙල ලීසින් පහසුකම් සහිත සියලු සේවාවන්. දෙහන ට්‍රේඩර්ස් නවනුවර පාර කොතලාවල කඩුවෙල. ජෝති වේදිය හා හස්ත රේඛා තුලින් ඔබගේ අනාගතය පිළිබඳ නිවැරදිව දැනගන්න වසර 42ක පළපුරුදු දේශමාන සෙනරත් ලියනාරච්චි මහතා හමුවන්න. බුදුන් උපන් භාරත දේශයේ සදහැබර වන්දනාවකට ඔබත් අපහායෙක් වන්න. සතර ස්ථාන ඇතුළු සීල පූජනීය ස්ථාන දෙක බලා වැඳ පුදා ගැනීමේ හැකියාව. සීල භාවනා වැඩසටහන් ඇතුළු විශේෂ පින්කම් රැසක්. ලාංකීය ආහාර පාන සුවපහසු නවතැන් පහසුකම් සමගින් පූර්ණ ආරක්ෂාව. 86 වතාවක් ලාංකීය සදහැවතුන් වැඳ වූ ප්‍රවීණ සංවිධායකවරයෙකුගේ මග පෙන්වීම. ටෙම්පල් සංචාරකයෝ කළු බෝවිල. එළපිටකමේ අසිරිය ඔබත් අත්විඳින්න. බෙතිස්දා ආයුර්වේද නිවස මාළඹේ සර්වාංග රෝග සඳහා ප්‍රතිකාර පළපුරුදු වෛද්‍යවරුන්ගේ සේවය. දුරකථන අංක 0717-605-773 0113-35-603. ඔබගේ හස්තරේකා සහ හඳහන තුළින් නිවැරදිව අනාගතය පිළිබඳ දැනගන්න හස්තරේකා සහ ජම්මපත්‍ර පරීක්ෂාව ඇතුළු සේවාවන් රැසක්. ප්‍රවීණ ජෝතිර්විද්‍යා හස්තරේකා විශේෂඥ දේශබන්දු සිරනත් නිරංජි මහතා හමුවන්න. දුරකථන අංක 0114-244-02-77-302-6 යථාර්ථය දකින්නට අනාගතය දිනන්නට ඔබත් අදම පියනගන්න. සිංහල රේකා ජ්‍යොතිෂ සේවය 296D නුවර පාර කඩවත. ඔබේ වාහන සීනිය සැබෑ කරගන්න අත ඇති මුදලට හිතට හරියන වාහනයක් ඔබත් රැගෙන යන්න පියනගන්න අප වෙත. දෙහන ට්‍රේඩර්ස් නවනුවර පාර කොතලාවල කඩුවෙල ලීසින් පහසුකම් සහිත සියලු සේවාවන්. දෙහන ට්‍රේඩර්ස් නවනුවර පාර කොතලාවල කඩුවෙල. පනම්ස් බ්‍රෑන්ඩ් ක්‍රීම් වර්ග සඳහා ශ්‍රී ලංකාවේ එකම නියෝජිතින් ෆැෂන් කොස්මෙටික්ස් ප්‍රයිවට් ලිමිටඩ් නොම්බර 218 දෙවන හරස් වීදිය රතුපල්ලි අසල කොළඹ 11. ලස්සන වෙන්න තේ බොන්න ඇඟ හැඩ කරන ඉඟ පොඩි කරන වැඩනා ෂේප් අප් ටී දැන් ඩබල් ඇක්ටිව්. ස්වාභාවික දරු ප්‍රසූතියකට සම්පූර්ණ අයකිරීම රුපියල් 20,000ක් පමණ. සිසේරියන් සැත්කමකට සම්පූර්ණ අයකිරීම රුපියල් 45,000ක් පමණ. වෛද්‍ය නිවල් ප්‍රනාන්දු රෝහල මාළඹේ අපතන්න 2,407,600. සිද්බැඳි රේකා, හස්ත රේකා සහ ජ්‍යොතිෂ පාඨමාලාව. මේ පාඨමාලාවට අඩංගු පැය 24ක කාලයක් ඔබට ඇසිය හැකි CD පටයක් සමග පොත ලැබෙනවා. මේ පොත බලනකොට කිසිම දිනක හස්ත රේකාව ගැන කිසිම දෙයක් නොදන්න කෙනෙකුට උනත් ඒ පොතෙන් ඔබට පුළුවන්කම තියෙනවා ඔබගේ ජීවිතයට අවශ්‍ය වන සියලුම කරුණු පිළිබඳව ඉගෙන ගන්න. රේකා ශාස්ත්‍රය පිළිබඳව මේ පොත විතරක් බලලා තනිවම අවබෝධ කරගැනීමේ හැකියාව ඔබට තිබෙනවා. ඔබ මේ මහඟු අවස්ථාවක් මේ පොතක් ලබාගෙන ඔබගේ ජීවිතයේ ශක්තිය වැඩි කර ගැනීමට උත්සාහ ගන්න. සිරිලක අසිරිමත් බුදු පුදබිම් වැඳ පුදා ගන්න ශාන්ති ට්‍රැවල්ස් දුරකථන 0777-770-112. ඔබේ වාහන සීනිය සැබෑ කරගන්න අත ඇති මුදලට හිතට හරියන වාහනයක් ඔබත් රැගෙන යන්න පියනගන්න අප වෙත. දෙහන ට්‍රේඩර්ස් නවනුවර පාර කොතලාවල කඩුවෙල ලීසින් පහසුකම් සහිත සියලු සේවාවන්. දෙහන ට්‍රේඩර්ස් නවනුවර පාර කොතලාවල කඩුවෙල. පනස් බ්‍රෑන්ඩ් ක්‍රීම් වර්ග සඳහා ශ්‍රී ලංකාවේ එකම නියෝජිතින් ෆැෂන් කොස්මෙටික්ස් ප්‍රයිවට් ලිමිටඩ් නොම්බර 218 දෙවන හරස් වීදිය රතුපල්ලි අසල කොළඹ 11.
ස්වාභාවික දරු ප්‍රසූතියකට සම්පූර්ණ අයකිරීම් රුපියල් 20,000ක් පමණ. සිසේරියන් සැත්කමකට සම්පූර්ණ අයකිරීම් රුපියල් 45,000ක් පමණ. වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහල මාලබේ අමතන්න 2,407,600. සිරිලක අසිරිමත් බුදු පුදබිම් වැඳ පුදා ගන්න ශාන්ති ට්‍රැවල්ස් දුරකථන 0777-777-112. සදාචාර සම්පන්න ගුණගරුක දැහැමි සමාජයක් උදෙසා දම්සක් දහම් මුදාන අභිවන්දනා සුවරණ උත්තාන සම්පදා අපේ වෙදගෙදර මාපිය හරසර වන්දනා සසර තරණ රසවාහිනී මානව හිතවාදී සොඳුරු මිනිසා ධර්මදේශනා සිබ්බැඳි රේඛා අපතෙල් පහන් පූජා වැතිරු වැඩසටහන් රැසක් සොවින් පිරිසතට දහමේ මිහිරියාව රැගෙන දම්සක් දහම් මුදාන අනාගතයේ දෙස යථාර්ථවාදීව බලන දැහැමි පරපුරක් උදෙසා